ඉතින් අද ඔයාලා මේක තුලා ඉන්නේ අපේ mini series එකේ Starship එක ගැන කතා කරන දෙවෙනි වීඩියෝ එකත් එක්ක. 3 2 1 ignition. We have lift off. ඉතින් Starship එක ගැන කතා කරපු පළවෙනි වීඩියෝ එක තාම බැලුවේ නැත්නම් පල්ලෑ තියෙන description box එකේ link එක දාලා ඇති ඒකත් ගිහින් බලන්න. ඉතින් අද මේ වීඩියෝ එකේ අපි කතා කරමු Starship එකේ ක්‍රියාකාරීත්වය කොයි වගේද? ඒ වගේම මේ Starship project එක මේ වෙනකොට තියෙන කොයි වගේ තත්ත්වයකද කියන එක. ඉතින් මම කලින් වීඩියෝ එකේදී කිව්වා මේ Starship project එක හදන්නේ පෘථිවියත් අඟහරුත් අතර ප්‍රවාහන කටයුතු සිදු කරන්න කියලා. ඉතින් කොහොමද මේ robot එක වැඩ කරන්නේ? මේ Starship එක පෘථිවිය launch කරනවා නම් මේකට super heavy boost එකක් ඕන වෙනවා. හැබැයි robot එක low earth orbit එකට ගියාම super heavy boost එක Starship එකෙන් win වෙලා නැවත පෘථිවියට එනවා. සාමාන්‍යයෙන් දැනට භාවිත කරන Falcon 9 rocket එකේ boost එක වුණත් ආයමත් ඇවිත් ලෑන්ඩ් කරන්නේ පොළොවේ. එහෙමත් නැත්නම් රෝල් ෂිප් එක. හැබැයි මේ සුපර් හෙවි බූස්ට් එක පොළොවට ලඟ වෙනකොට රොබොටික් ආම්ස් දෙකකින් මේ සුපර් හෙවි බූස්ට් එක අල්ල ගන්නවා. ඉතින් මේ ස්ටාර්ෂිප් එක ලොන්ච් කරද්දී ඒකට අඟහරුවට යන්න අවශ්‍ය සම්පූර්ණ ඉන්ධන පුරවන්නේ නැහැ. ඒකට හේතුව තමයි දැනටම ස්ටාර්ෂිප් එකේ තියෙන පේලෝඩ් එකට අමතරව සම්පූර්ණ ඉන්ධන ධාරිතාව පුරවගත්තොත් සුපර් හෙවි බූස්ට් එකට පවර් එක බදි වෙනවා ස්ටාර්ෂිප් එක අභ්‍යවකාශයට ගෙනියන්නේ. ඉතින් ස්පේස් එක්ස්ලා මේකට කරන්නේ මුලින්ම මේ පේලෝඩ් එකේ තියෙන ස්ටාර්ෂිප් එක අභ්‍යවකාශයට යවලා පස්සේ ඉන්ධන ගෙනියන්න හදපු ස්ටාර්ෂිප් එක අර කලින් විදිහටම අභ්‍යවකාශයට ගෙනියනවා. ඉතින් අභ්‍යවකාශයේදී මේ ස්ටාර්ෂිප් දෙක එකට එකතු වෙලා අර පළවෙනි ස්ටාර්ෂිප් එකට ඉන්ධන පුරවනවා. ඉතින් මේ වගේ ඉන්ධන ගෙනියන ස්ටාර්ෂිප් තුනක්වත් ඕනේ වෙනවා තනි ස්ටාර්ෂිප් එකකට අඟහරුවට යන්න අවශ්‍ය සම්පූර්ණ ඉන්ධන ගබඩා කරගන්න. ඉතින් මම කලින් වීඩියෝවේදී කිව්වා ස්ටාර්ෂිප් එකේ තියෙන රැප්ට එන්ජින්ස් 6ක් කියලා. ඉතින් මේකෙන් තුනක්ම ස්ථිරවම රොකට් එකට හයි කරපු ඒවා අභ්‍යවකාශයේදී අඟහරු දක්වා යන්න පාවිච්චි කරන්නේ අන්න ඒ එන්ජින් තුන. මේ ස්ටාර්ෂිප් එක ලෑන්ඩ් කරන විදිහත් හරිම අමුතු ක්‍රමයක්. මේකට කියන්නේ බෙලි ෆ්ලොප් මෙනු එක කියලා. හරියට ස්කයි ඩයිවර් කෙනෙක් පහළට එනවා වගේ මේ රොකට් එකත් වායුගෝලයට ඇතුළු වෙන්නේ මේ විදියට. ඉතින් වායුගෝලය හරහා එනකොට ඇතිවන කම්පණයට ඒ වගේම තාපයට ඔරොත්තු දෙන ස්ටාර්ෂිප් එකේ ඒ පහළට වැටෙන පැත්තට හීට් ෂීල්ඩ් වලින් ආවරණය කරලා තියෙනවා. ඉතින් මේ ස්ටාර්ෂිප් එක හරස් අතර වායුගෝලය හරහා ගෙන්න ගන්නේ මේ ස්ටාර්ෂිප් එකේ වේගය අඩු කරගන්න. ඉතින් වේගය අඩු කරගන්න එකේ වාසිය තමයි අන්තිමේදී කරන ලෑන්ඩින් බර්න් එකට අවශ්‍ය වෙන්නේ එතකොට පොඩි බලයක් විතරයි. ඉතින් ඒ කියන්නේ පොඩි ඉන්ධන ප්‍රමාණයක් තමයි අවශ්‍ය වෙන්නේ ලෑන්ඩින් බර්න් එකේදී බර්න් කරන්න. ඉතින් මේ ස්ටාර්ෂිප් එකේ අනිත් එන්ජින් තුන සවි කරලා තියෙන ගිම්බල්ස් තුනකට. ඉතින් මේවට පුළුවන් එන්ජින් වල දිශාව වෙනස් කරලා ඒ වගේම යොදන බලයේ දිශාවත් සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න. ඉතින් මම අර කලින් කිව්ව විදිහට හරස් අතර එන ස්ටාර්ෂිප් එක පොළොවට ලඟ වෙද්දීම ආයෙමත් කෙලින් ඇතට එහෙමත් නැත්නම් එන්ජින් තුන පැත්ත පහළට හරවලා ලෑන්ඩින් එක කරනවා. ඉතින් මේ වගේ ස්මූත්ව රොකට් එක පාලනය කරන්න උදව් වෙන්නේ මම අර කලින් කිව්ව එන්ජින් තුන සහ මේ රොකට් එකේ තියෙන ඉලෙක්ට්‍රික් ට්‍රැප්ස්. ඉතින් මේ විදිහට ස්ටාර්ෂිප් එක අඟහරුවලට ගියත් අඟහරුවලෙන් ගියත් පෘථිවියට එන්න ඉන්ධනයක නැහැ. ඉතින් මම අර කලින් වීඩියෝ එකේදී කිව්වා මේකට යොදාගන්නේ සාමාන්‍ය ඉන්ධන නෙවෙයි මේකට යොදාගන්නේ මෙතලොක්ස් කියලා. මෙතලොස් කියන සංයෝගය හැදිලා තියෙන්නේ සරලවම මෙතෙන් සහ ලික්විඩ් ඔක්සිජන් වලින්. ඉතින් මේක යූස් කරන ප්‍රධාන හේතුව තමයි අඟහරුවලදී මේ සංයෝගය ඉතා පහසුවෙන් නිර්මාණය කරගන්න පුළුවන් වෙන එක. මේකට කියන්නේ සෙබටියා රියැක්ෂන් එක කියලා. මේක සරලවම කිව්වොත් විද්‍යුත් විච්ඡේදන ක්‍රියාවලිය. මේකෙන් පුළුවන් අඟහරුවලදී ඉතාමත් පහසුවෙන් මේ සංයෝගය හදාගන්න. ඉතින් දැන් කතා කරමු මේ ස්ටාර්ෂිප් ප්‍රොජෙක්ට් එක මේ වෙනකොට තියෙන්නේ කොයි වගේ තැනකද කියලා. SpaceX කියන්නේ ගොඩක් ෆේලියර්ස් වලින් ගිනගෙන අන්තිමේදී සාර්ථක වෙන කම්පැනි එකක්. ඉතින් මෙයාල සම්පූර්ණ ස්ටාර්ෂිප් එක හදන්න කලින් ඒකට පරීක්ෂණ ගොඩක් පවත්වනවා. මොකද මේක අලුත්ම රොකට් එකක්. මේ අය මුලින්ම මේක ප්‍රායෝගිකව අත්දා බලන්න මේ අය යොදාගන්නේ ස්ටාර් හොපර් කියන ප්‍රොටෝටයිප් එක. මේක තරමක් පොඩි හැඩයෙන් වතුර ටැංකියක් වගේ එකක්. මේකට යූස් කරේ එක රැප්ට එන්ජින් එකක් විතරයි. මේකෙදි යාළගේ 150 මීටර් හොප් එක සාර්ථක වුණා. ඒකෙදි බලා ගන්න පුළුවන් වුණා මේ රැප්ට එන්ජින් එකට සම්බන්ධ වෙලා තියෙන ගිම්බල් එක හොඳට වැඩ කරනවා කියලා. ඉතින් ඒකෙන් පස්සේ MK කියලා ප්‍රොටෝටයිප් එකක් ටෙස්ට් කරා. MK1 ප්‍රොටෝටයිප් එක ප්‍රෙෂර් ටෙස්ට් එකේදීම විනාශ වුණා. ඉතින් ඊට පස්සේ ටෙස්ට් කරන් ගෙන ආපු MK2 සහ MK4 කියන රොකට් දෙකම ලොන්ච් කරන්න කලින් පොපුරලා විනාශ වුණා. MK3 ටෙස්ට් ෆ්ලයිට් එක මේ ටෙස්ට් කිරීම සාර්ථකව සිදු කරා. ඉතින් මේකේ SN1 කියලා රීනේම් කරා. හැබැයි මේකත් අන්තිමේදී කොහොම හරි විනාශ වෙලා ගියා. ඉතින් ඊට පස්සේ කරපු ටෙස්ට් ෆ්ලයිට් එක තමයි SN3 කියන එක. ඉතින් මේකත් සුපුරුදු පරිදි ටෙස්ටිං වලදීම විනාශ වෙලා ගියා. ඊළඟට ගෙනාවෙ SN4 එක. මේක ගොඩක් ටෙස්ටිං සාර්ථකව නිම කළා. අවසන් පරීක්ෂණේ සමත් වෙන බැරුව ලොන්ච් පෑඩ් එකේදීම නැවතත් පුපුරලා යනවා. එතනින් එහාට කරපු SN5 සහ SN6 ෆ්ලයිට් දෙකම
තනි රට්ට එන්ජින් එකකින් එයාලගේ හොප් ටෙස්ට් එක කරන්න පුළුවන් වුණා. SN8 ප්‍රොටෝටයිප් එක ගොඩක් හොඳ සාර්ථකත්වයක් පෙන්නුවා. මේකට පුළුවන් වුණා ඉහළ ආසට ගිහිල්ලා බෙලි ෆ්ලොප් මෙනු එක කරලා ආයෙමත් කෙලින් නැතර හැල්ලා ලෑන්ඩින් පෑඩ් එක තියෙන දිශාවට එන්න. නමුත් මෙතෙන්ති ගුරුත්වාකර්ෂණ බලයට වඩා වැඩි බලයක් යොදාගන්න බැරුව මේ ෆ්ලයිට් එක තරමක් වේගෙන් ලොන්ච් පෑඩ් එකේ වැදිලා එතනම විනාශ වෙලා යනවා. SN9 එකටත් උනේ SN8 එකට උනා වගේම සමාන දෙයක්. මේ SN9 එක ඇවිත් ලොන්ච් පෑඩ් එකේ වැදිලා විනාශ වෙද්දී SN10 එක තිබුණේ ඒ ළඟම. නමුත් ඒකට ඒකෙන් ලොකු බලපෑමක් ඇති වුණේ නැහැ. ඉතින් මේ SN10 එකත් කලින් වගේම සාර්ථක වෙලා අවසානයේ ලොන්ච් පෑඩ් එකේ සාර්ථක ලෑන්ඩ් කරන්නත් සමත් වුණා. හැබැයි ඒක ස්මූත් ලෑන්ඩින්ගයක් උනේ නැහැ. ඉතින් ලෑන්ඩ් කළා විනාඩි 8කට විතර පස්සේ ලොන්ච් පෑඩ් එක උඩදීම මේක පුපුරලා විනාශ වුණා. SN11 ප්‍රොටෝටයිප් එක පහසට ගිහින් බෙලි ෆ්ලොප් මෙනු එක කරන අතරතුරදී පාලන මධ්‍යස්ථානයත් එක්ක තිබ්බ සම්බන්ධය නැති වුණා. මේ ටෙස්ට් එක කරේ පුරා මීඩියෝ තියෙන වෙලාව නිසා ඒකට මොකද වුනේ කියන එක එකපාරටම කාටවත් හිතාගන්න බැරි වුණා. ඉතින් මේ ප්‍රොටෝටයිප් එකේ පොඩි ෆෝල්ට් එකක් නිසා මේක අහසින් පුපුරලා ගිහිල්ලා තිබුණා. ඉතින් මම මේ වීඩියෝ එක හදන කාලේ නේකොට අන්තිමට යවලා තිබ්බේ SN15 කියන ප්‍රොටෝටයිප් එක විතරයි. හැබැයි මේකට නම් පුළුවන් වුණා ඉතාමත් සාර්ථකව මේ හැම ක්‍රියාවක්ම කරන්න. ඉතින් ඔයාලට හිතාගන්න පුළුවන් SpaceX මේ වගේ දේකට කොච්චර මහන්සි වෙනවද කියලා. ඒ වගේම කොච්චර මුදලක් වියදම් කරනවද කියලා. මේ SN කියන්නේ සීරියල් නම්බර් කියන එක. ඉතින් ඔයගොල්ලෝ හරියට මේක අහගෙන හිටියනම් ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති සමහර සීරියල් නම්බර්ස් මිස් වෙලා තිබුණා. හැබැයි මේකටත් හේතුවක් තියෙනවා. ඉතින් මේ යවන හැම ප්‍රොටෝටයිප් එකකින්ම SpaceX එකේ ඉන්ජිනේස්ට කරන්නේ දත් එකතු කරන එක. ඉතින් මේ හැම සීරියල් නම්බර් එකකටම SpaceX එකේ ඉන්ජිනේස්ලා ප්ලෑන් කරලා තිනවා මෙන්න මේ සීරියල් නම්බරේ මෙන්න මේ දත්ත ටික කියලා. ඉතින් උදාහරණයක් විදිහට SN11 එක ගත්තොත් මේ රොකට් එක පුළුවන් වුණා SN12, 13, 14 කියන රොකට් එකක ගන්න තිබ්බ දත්ත ටික අරගන්න. ඉතින් එතකොට SpaceX එකේ ඉන්ජිනේස්ලා කරන්නේ SN12, 13, 14 කියන සීරියල් නම්බර්ස් අයින් කරලා SN15 ගේන එක. ඉතින් මේ Starship ප්‍රොජෙක්ට් එක ගැන ඔයාලා හොයලා බලන්න. ගොඩක් මේ ඉන්ට්‍රෙස්ටිං දේවල් ඔයගොල්ලන්ටත් හොයා ගන්න පුළුවන් නේ එතකොට. ඉතින් අද වීඩියෝ එකෙන් මම කතා කරේ මේ Starship එකේ ක්‍රියාකාරීත්වය කොයි වගේද, ඒ වගේම මේ Starship එකේ ඩෙවලොප්මන්ට් කටයුතු මේකෙත් තියෙන්නේ කොයි වගේ තත්ත්වයකද කියන එක. ඉතින් මේ එපිසෝඩ් එකෙන් අපි Starship එක ගැන කතා කරලා ඉවර කරනවා. හැබැයි ඊළඟට එන එපිසෝඩ් එක මෙරස්ම මාස්ටර්ක් වෙයි. ඉතින් මේ වීඩියෝ එක වගේම තවත් මේ තාරකා විද්‍යාව සම්බන්ධ අමුතු දේවල් ගැන වීඩියෝ සීරීස් එකක් අපි ඉස්සරහට එනවා. ඉතින් ඔක්කොම බලන්න ඔහුල අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඉතින් මම අද කතා කරපු දේවල් වලින් මට මොනවා හරි මගහැරලා තිබ්බා. ඒ වගේම ඔයගොල්ලන්ට මොනවා හරි අහන ප්‍රශ්න තියෙනවා නම් ඔයගොල්ලන් පුළුවන් ඒවා යටින් කමෙන්ට් කරන්න. එතකොට ඒවට උත්තර අපි වෙන වීඩියෝ එකකින් කතා කරමු.